ආබෝරන් සුභ මධහනක්. ඔබ ස්වාතිනූපහනි මධ්‍යහන ප්‍රධහන ප්‍රෘ් ප්‍රකාශය සමගෙන්. මුලින්ම බලමෝ ප්‍රවතිී සිරස්ථල. ගුරු සංගම් සහ අගමැති අතර තීරණාත්මක සාකච්ඡාවක්. පෞද්ගලික සේවකයන්ටක් හැටවෙනකම් වැඩ කරන්න ගැබිණට අනුමැතිය. ගෑස්මිල අඩ වූ වහාම ගෑස්මිල වස්සන්න සමාගම් එකඟවෙයි. සිනොවැක් සහ සයිනෆාම් ගත් අයට තුන්වන මාත්‍රාවක් දෙන්න ලෝක සෞකයේ අනුමැතිය. ප්‍රතාන්නේ කොරෝණාව පරපතල දීමට හේතු හෙළිවෙයි. නෝක් සහ සයින ෆාම්ෙන්න්නත් මාත්‍රහා ලබාගෙන ඇති පිරිස් සඳ. තුන්වන මාත්‍රාවක් ලෙස අතිරේක එන්න තක් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වීති වෙනවා. එයනුව වයිසවුරුදු හැටට වැඩි සහ විවිධ සංකූලතාත් සහිත පිරිස්සඳහා. තුන්වන මාත්‍රාවක ලබාදීමට අයිතීරණය කරතිබෙන්නේ. ඒ දිනේදී කොරුණන ආසාධතයන් හයිසි අසු ඉක්දිනිකු හඳුනා ගැුණනාා ඒ අනුව බෙරටින්න් වාර්තාවන සස්ත කරුණ සාධතයන් සංඛ්‍යාව පන්ලක්ෂ විසිහදහැටහතර තිස්තුන් දහස් දෙසේ එකළස් දෙෙකු රහල්වල සහ නිවසවල ප්‍රකාර ලබනවා. සුව ලබ ඇති සං්‍යාව හාරලක්ෂ අසු දහ හර්සය අනුනාවය. මෙ අතර PCRCR පරක්ෂණ පන්දහස් දෙසි අනුනාවයක් සහ රපි ඇන්ටජෙන්න්් පරක්ෂණ දෙදහ හරසසිෙතිහයක් ඊයෙදිී සිදු කරතිබෙනවා. එන්නත් කරනේද අක්ඩව සිදු කරන අතර අධදිනේදී මදධ්‍යස්ථාන එකේ හත්තඇවකද එන්නත් ලබාදීම සිදුකරනවා එය අනුව ඊදදිනයේදී කරුණ මර්ධන එන්නත අනු හදහස් එකසි හටහයිදිනකර ලබාදී තිබෙනවා. මෙ අත්‍ර විශ්විදාල සිසුන් සඳහා කොරුණ මර්තන එන්නත ලබාදීම ඒ ආරම්භ වනා ඒ ලබන සිකරාදා දක්වා ක්‍රියාත්මයි තමන් සිටන ස්ථානයට ආසනම විශ්වවිද්‍යාලයෙන් එනඇත ලබාගැනීමේ පහසුකම් සලසාතිබෙනවා. මෙ අනුව කිසියම්මහෝ එන්නක පලළමු මාත්‍රාව, එක කෝට හත සසා ලක්‍ෂ හස දහස අටසේතුදෙකට ලබාදීතිබෙනවා. මාත්‍ර දෙකම ලබාගෙන් ඇති සංඛ්‍යාව එක් කෝටි විසි හතර ලක්ෂ සසූදහස් අටස හැත්තවක්. පෞද්ගල ලිකාංශයේ සේවකයින්ගේ විශ්්‍රාම ගැන්වීමේ වයිස අවරුදු හැටදක්වා දීර්ග කිරීමට අදාළ පනත්කටුම් පත පර්ලිමීන්තුවට ඉදිරිපත් කිරීමට කැබිණේ අනුමැතියහිම වූ බව අමාත්‍ය ඩලස් අලහපෙරු හතා ප්‍රකාශ කලා.

පුද්ධලිකා අංශයේ. බොහෝ විට වයස අෞුරදු පනස් පහෙන් පසුව විසාම යෑම තමයි සිද්ධ වනේ. ඒ නිසා මේ තීන්දු ඉතාම වැදගත් තීන්දුවක් විරිරද අපි සලකනවා ස මේ පනත ක්‍රියාත්මක වන ෙලාවනකට වයිසවෞරදු පනස් දෙකලබ නොැති. සේවකෙන් සිල්දනනාගේම විිශම ගැනවීමේ කාය අවුදු හැට දක්ත්ව වෙන අතර සීමාවෙන් එහ පැතින්න්න අය ඉට ගැලපෙන ආකාරෙන් විශාම ඇවිම සඳහ් කටුම් පතක්ව දටා මේක අපිට අන්ුන්න පුළන්ුවවෙන්න. ද ලා. පන්ට පමෙන් ක ෑලමයි පවිද කියන්න ඒයේ මහින්ද අනන්ද අලුද්ගමගේ ඇමතුමා මමදකතුමාගේ පවාශාල වශෙන් එතුමාට පුද්ගලිකව ප්‍රහාරය එල්ල කරන තැකට රූපරාමු අපේ හැම තනම දකින මං ඒගැන හනගාට වවා එකතුමාගේ පුද්ලික තිරනයක් නෙේ නමුත් මහිදන්න නමැතුමා ඒ ැිනට් පන්ලදි පහැත්ලි කරා මේ සතියන්දලා ඒ බෙදා හැරීම සඳහා අවශ්‍ය සියලු යාන් ප්‍රනය සස්ල තියන පොර ඇනෝම් කර පුස්ථාන ම හිට හට දවසේ මාජ්‍යහමක්තියල බට පැත්දිි කරා. පොර ෙදදාහැරීම යාත්‍රනය සකස්වෙච්චා ආකාරය ැන් ජනනාතඇත්තුමා සඳහන් කලාඇතුමා අසමත් වූ බව තමා පෝරන්දු කිසිස දෙයක් ජනතාවට හිටු කරන්න බැරි බව ඇතුමාම ස්වන් විවේචනයකෙන් ප්‍රකාශ කර. ජනතතුමා කිසිලෙස කොතනක දිවත් ප්‍රකාශරෙ ෑ මම අසත් කියල කියෙන් ප්‍රකාශයක් තනක නිවැරදි කර ගැීම සදා සුදුසහි කියලම ඔබට ෝජනා කරනවා ජනතක් Qේ ජනතාව හැතනම ලක්ෂක් චන්දෙදීලා ආණ්ඩුවක් ක්‍රෙහිතිබ බලාපොතු ඒයාකාරෙෙන් ස්ට කරන්නට නොහැකිවීම මමත් අපේ කැමිණට ණ්ඩලයක්ත් පිගත යුතු කියලා. එක නිහතමානිකම සහ, ජනතාවට පක්ෂපාතිත්්‍යය දක්වීමේ ලක්‍ෂණයක් මිසක්ක දුරුවලකමක් හෝ ආ්ඩුවේ වසන්කාලයේ පිළිමත සංඥාවක් විදිහයට භාර්ගන්ඩපා. ලෝක වෙළඳපොලේ ගෑස් මිල අඩ වූ වහාම මිල අඩුකර ජනතාවට සහන සැලසීමට ගෑ සමාගම්පුොරුන්දු වී ඇති බව රජ්‍යමාත්‍යය ලසන් අල ගියවන්න මහතා පවසනවා ස්වාති රූපවාහහිනි හත්වනි පයි වැඩස් සහටක්වෙවින්නේ හතාමේව ප්‍රකාශ කලා. ඉස්සලම සීනි සම්බන්ධෙන් ගැටලුවක් ඇතිවුණා හල් පිළිබඳ ගැටලුවක් ඇතිව වුණා ඉට පස්සේ පිටි ගෑස්. රිිටි රපතල සාකච්ඡාවක් ඇෙතුර අවසානයේදී මෙසිල්ල හෙළ ගේයා ඇයි හෙමිහෙළගේ ඇත්ත මාණඩුවට බයිට බඩු මි පාල එකක ඕනෑම රජියයක් බලාපොරොත්තුවෙන්නේ ජනතාවට අඩුවෙන් ගුණාත්මක වශයෙන් ඉහෙලා සෞඛ්‍යා රක්ෂිත බාන්්ඩ ලබාදීම කිසිදු රජයක් කැමතින බාණ්ඩ වැඩි කරන්නු සෑම ගතයුතු ක්‍රියාමාර්ගයක්ම ගන්නවා බාණ්ඩ මිල අඩුවෙන් ලබාදන පුුවන් නිකන්දිනවා නමුත් රටක්විදි රාණ්ඩුවක් විදිහට එඒ ගතයුතු ක්‍රියාමාර්ගත් ගත්තට පස්සේ වෙනයක් ඉතුර වෙේ ෑ තිවුණ හම අකමත්තෙන්වත් එතින්ටි අන්න සිද්ධවල් කිරිපිටි සඳහා දෙදස් දහනමේ හතරයි දොළ හතමා නම සය හතල ස්පහක මලක් පැනද පැදි ලෝ කරන හිෝ එකකරට ඒවෙලා ඩොන එකසිසුතුනයි. ඒවෙලාවේ ලෝකවලද පොේ මෙක්‍රික්ටන් එකක් තුන්දදා සෙසි අනූහැයි. අද ඩොළර එකක් දෙසිිය තුනයි අද ලෝකවලද පොේ තුන්දාා සත්්‍යය හතලස් නමයයි ඩොලර් හයසයකට ආසන්න ලෝකවල පොලේ ල වැඩවෙලා තක නැවගස්තු වැඩවෙලා තිබ. ජයකට ගන්න පුළුව ක්‍රියමාර්ගතම රජය මේ සම්බන්ධ යම්කිසියාආකාරෙක බද්දක් කොය කලා තිබෙනවන. ඒ බදු අයින් කරන. ඒයනුව රජය විදිහයට කිව් මේ වනවිට කිලෝහෙකට රපාල් තිස්පාක විතර බද්ක් ගන්න අපිබද්ධ අයින් කරන්නකි. රජය විදිහයට ගතවර ක්‍රාමාර්ග අනිවාරයෙන්ම ඒවනකොට ගත්තාාව. දෙදස් දහනමේ හතරයි දහයතම එක්දා සාරසිය අනුතුනක් විදිහට ගෑ සිල්ටයක් පලනේ ඒ වෙලා මෙක්ට්‍රික්ටොන් එකක් තුන්සිය හට එක මිකාන් ඩොල ඒේලාව එකසියාසුූතුනයි රොටව දැන්ටටක දෙේය තුනයි. මේ බාන්්ඩවල රජය අය කරගන්න බද අඩු කරල කිව ලෝකව වඳ පොළේමිල වැඩවුණත් වැඩි කරන්න එපා කියනෙතම වි කියලා සහ දැරවිය. මේ කොරණ වසංගතය නිසා මුළු ලෝකේම සානෙන් ඉතිහාසි ගෑස් මි ගත්තු. ඉතිහාස අපිේල් මාසි පසේ අඩුවන ෝක දපන අවත් අපි බලාහිට අඩුවේ කියලා නමුත් ලෝකයේ ඇති වෙලා බි තත්වය අනුව. අපිල් මාසිම් පස්සේක වැඩි වුණා. රජයක් විදිහට මේ බාන්්ඩමිල වැඩි කළේ කැමැත්තකින්නෙම මැතික ිි ග ප ප ද ඩි කලා හැ ට ප ර ග න අපේ රටේ ජනතාව අවුරුදු පහ අකන්්ඩව තිදාසන්ය අසූ දෙක ගෑස්කගත් හ. අකන්ඩුව ඒ වෙලාව ොලර එක එකසේ හත හක් විර බුණේ අද ොරක දෙේයතුන. ට ලුවන්කමක් නෑ ලෝක මැඳදපොනේ මිල හලයාන්න නැතවතාවක් වැඩි කරන්ඩ මේකටි දවස්ථාවල බාදය. එවවාම මේ පොරොන්දුවක් කර තිබෙනවා ලෝකවරද පොනේ මල අඩු මේ මා ව මි අඩු කරනවාකි. ගුරු වෘරතය සංකම් සහ ග්‍රමාත්‍ය මහිද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක මේ වැනවිට පැවැත්වෙන. ගොරු විදුහල්පති වැඩු විෂමතයවත් කිරීම ඇතුළු ගැටුලු පිළිබඳස්ව බැලිීම අමාතේ අනුකමිටු සහජචකින්ද සාකච්ඡාවට සහභාගීවේ සිටිනවා. මෙහිදී යහපත ප්‍රතිචාරයක බලාපොරතුන බවයි ලංකා ගුරු සංක මේලේකම් ජෝසප්ස්ටානනින් මතා ප්‍රකාශ කළේ. අල්ලීගා අන්දිරේදී අග්‍රාමාතය මෛන්දරාජ පක්ෂ මහමට ප්‍රධානත්වය. ගුරුසාහ විදවල්පති උත්තිය සමතිවලට සසාකචක් ලබාදීල්ලති නවා අද දවසදියයක් බලාපොරත්දන අපේ ඉල්ලිම්වලට යපත්‍රතිචරයක් ලබේ කියලා එම ඇබු නැත්තම් අපිට වෙන්න අප අගල ස්සරා රයන් ඇත්තෙරමල් බලාපොරොත්වන්නේ ඇමති අනුකාරක සභාව දිරිපත් කරලතියෙන වැටු පියෝජනාව ඕන් යෝජනා කරලතින අධීරරමකට අපි කියන්නේ එක සම්පූර් එකක් කට ලබා දෙන්නකිලිතම අපේ ඉල්ලීව රට ගෝලිය වයෙන් හුණ පසසිටන ආර්ථකත්ව හමුවයි පියවරින් පියවර ඉල්ලිම් දිනා ගැනීම වෙනුවට. බොහෝ වෘතිය සමතික්‍රා කරන්නේ එක වර අසාධහරුණ ලෙස එම ඉල්ලිම් දිනාගැනීමට බවයි, පූජ්‍ය මුරුතෙටුවේ ආනන්තස්වාමින් වහසේ පැසුවේ. ෘත්තයේ සමිති ව්‍යාපාරය කියන්නේ කේවල කිරල්ලා. කේවල් කරගතාමයක් ගන්නේ. අපි ඔක්කෝම එකට ඉල්ලන්ට ගියවතු අපි දන්න ලැබෙන් නති බව දන්න. පියවරෙන් පියවරද මය ග්ඩ උත්තාත කරන්න ඕන. නමුත් අදාපට පේනවා මේ දරූටික ප්‍රාණපකාරම්බාට පපකල දම මෙ ග්ඩා දැන් සමාරු. අපිම මධහත්වට විරුද්ධ පයින්නවා නමුත්. මේරටේ ජනත වෙනුවෙන් දරුවූ වෙනුවෙන් මේ රටේ මහා සංගරත්මයට කාගේවත් අවසරයක් නැතුව නැගීන්ද හයියක්ක්තිවනායකට අපට අයිතියක් අප විතකමක්ඒ අනුසාස ගුරු කියලා කියන්නේ නමු ඕකුවත් නොතරන ගුරු සංග ගාරුත්ම ඇතුර ඉන්න. ඒක අපට පේනවා. ඔවුන්ගේ අිමත ෂ්ටවුණ දරුවන්ට හෙන ගැවුණත්කමක් නෑ. ඒයට වැඩිරල නොගීල මවපියරු පිතුරද ගෙනගයි මගේ විශවාසය. පැති කැි ීන ැනම් ීම මාත හමුවේද තය ඩලස් ලහ පරම මහතා ප ්‍රකාශ කළ සියලු පාශව දර්ුවන්ගේ ධ්‍යාපන පිළිබඳව, වගක ීම යුතු කට යුතු කළ යුතු යි. ගරුම් තත් ඉතාම අදාල දැවෙන බරපතල ගැටලු තිබෙන බව අපි අමත කරන්න එපා නිසා අපි ආණ්ුවක් විදිට අපට විශාල ආර්ථික අර්බුද දෙකට මූුණ පාලතිනෝ එක ගෝලිය මටම මෙවැනි ප්‍රශ්නකත අපි කරන්නට ඕන එක මධ්‍ය ලක්ෂයහවා ගෙනීම තිරනනාත්මක සකච්චාවක් පැත්තනවා පසර දොළහට දරු අගමැත්තුමාගේ ප්‍රධානත්තෙන් මං ඉතාම සුභවාදිව මේ සකච්චාද ාලනවා අප යුතුකම සහභගකිවෙන්න තියනෙ දරුවන්ටහඩිනමින් පාසල විවෘ් කරන ස්ථානවාට පත් කරන එක සතුොස සුදුලු වඋුණුවංචා සිද්ධිය සම්බන්ධයෙන් යේ අත්තරංඟඩු ගත් සැකරුවන් හතර දෙනා අධිකරණයට අද ඉදිරිපත් කරන බව පොලිසිය පවසනවා මෙම නීතිවිරෝධී ක්‍රියාවට ආාරණු බලදීම සම්හඳයෙන් අප්‍රාධ පරීක්ෂණ දෙපර්තමේතුව මගින් ඊඒ අත්තඩංකුට ගැනනේ සැකකාරයක සහ සැකකරවන් තුන්දෙනකුයි. ඔවුන් මිනුවන් ගඩ මීගහවත්ත කතානස් සහ මාකුලයන ප්‍රදේශවල පදිංිකරුවන්. අතනංකටකත් සකකාරය සතුස ලිමිටඩ ආයතනේ නියෝචජච සාමාන්‍ය අධිරී මිලදී කැනම් වශෙන් කටයුතු කළ තැනැත්තියක්. අනික් සකකරුවන් තුන් දෙනා එම ආතනයේ ජේෂ්ඨ සැපියුම් කළමනාකරු සහ සතුස වැලිසර ගබඩාවේ තොග අලිවිසැල් කළමනාකරුවන් වශයෙන් කටයුතු කළ දෙදෙනෙකු බවයි පොලිසි පවසන්නේ. ඔන් සේලු දෙනා වැලිසර මහස්ත්‍රත් අධිකරණයට අද ඉදිරිපත්කිරීමට නියමිතව තිබෙනවා. මහපොල උසත් අධ්‍යාපන ශේෂත්ව අරමුදලට සංශෝධන කිහිපයක් සිදුකිරීම සඳහා වන කෙටුම් පත, ැිනැත් මන්්ඩලේට ඉදිරිපත් කල බව අමාතය බඳුල ගුණ පරතන මහතා පවසනවා.ැිෙනට තීරණ ැනුම්දීමේ මාධදි හොමටෙක්මින් අමස්තිවරයා මේ බව සඳහන් කලා. දිවංගත වෙළන්දා මාත්‍යය ගරු ලිත් ඇතුළත් මුදලියඇමත්තුමා මේරටේ සොුවක් ස ආර්ථික දුස්කරතා මැද පෙළෙන දරුවන්ට. උසස් අධ්‍යාපනයට දොරටු විවෘර්තකිරීම සඳහාත්වෙලක් සපයන් මහපොල ශේෂවත් අර මුදල ඇතික. නමු තවසනාවකට පසුගේ රජයේ යටත්තේ සෑම රජයක් විසින්ම සුරක්ෂිත කරල පෝෂණය කරපු මහපොලට මහා විශාල වියසනයක් සිද්ධ වුණා මහපොල සතුව තිබුණ විශාලම වත්කම වන මාලබේ අක්කර විසිපහක භූමි ප්‍රදශය තුළ පේට ලතිබෙන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණික ආයත්තනේ එසල් අIT ආයර්තනය, නීත්‍යානුකූල්ල නොවන ගිවිසුන් දෙකක් මගින් රජයෙන් ඉවත්කරනු ලබූ. ඒ පුද්ගලික ව්‍යාපාරයක් බවට පත්කරගෙන. රජයට පවා. පාර්ලිේන්වේ ගෙනනම් කාරක සභාවවටත් වග කිය නැති තත්ව නීති අනුකූල නෝනාකාරයකට නිර්මාණය කරගන තිබට පසුගේ රජයේ මහපොල යටතේ සිද්වේච දැවන්ත පරිමාණ වංචාව පිළිබන්ධ ජනාධපති කොමිසන් සභා වාර්තාාවලත් කෝප් කමටුවක් ඉතාම විශාල ලෙස අරුණු ශක්ෂි සයිත ඔප්පු කොල්ලා තිබෙන මේ ඇතිිවෙල තියන්න මහාපරිමාණික පසුගේ රජය ඇතේ ඇතිවිවෙට්ට වංචාප නිසා හගවිිනි සුරුතුමා මහාපොල භාරකාර අරමුදලේ සභාපතිතිවය දැරීම ප්‍රතික්ෂේප කළ දැනට එතකොට කාරය කරන්නේ ම විසි. අපි කැබිනට මණ්ඩට මේ මහපොල ශිෂ්වත් අරමුදල සංශෝධනය කරන්න සංශෝධනයක් කීපයක් ඉදිරිපත් කලා. එකක්ත මයි මාහපොල උසත් අධ්‍යපන ක්ශිෂ්වත් අරමුදල. නම වෙනස් කරනවා ලලිත් ඇතුළත් මුදලි මහපොල උසත් අධ්‍යාපන ශිෂ්වත්ත භාරකාර අරමුදලක් දෙවනුව සභාපති දූරයේ සඳහා, අතිකරු ජනාධිපත්තුමා විසින් නම් කරනු ලබන ශේෂ්්‍රාධි කරණය විශ්්‍රාම ලබ් විනිසුරු තුමික් සභාපති දූරේ සඳහා. තුන් එුව මේ භාරකාර පරමුදලේ සේවක කාරකාදීන් පාලකයන් සියලු දෙනා පොදු දේපොළ පනත්තට යයටත් කරනු. එ නිසා අනාගතයේදී මේ ශිෂ්ෂත්ත ප්‍රතිලාබේ ලබාගැනීම සඳහා මේ අරමුදල සුරක්ෂිතකොට පෝෂණය කරන්න අවශ්‍යය විදිවිධාන ඇතුළත් පනත් කෙටුම් පත සඳ පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරන යෙදිනේදී අනුමැතිය ලබා දුන්න ැබිනැත් බන්ඩේ දිරි මැතිවරණය නව චන්ද ක්‍රමයක් ඇටතේ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සකස් කරමින් සිටි අවස්ථාවක මැතිවරණය කල් දමන බවට විපක්ෂ නගන චෝදනා පදනම් විරහිත බව පාර්ලිමේතු මන්ත්‍රී සාගර කාරීව සමහතා පවසනවා මේ සම්බධෙන් තත් මහජන යෝජිතයෙන් කහිප දෙකුම අදහස් දැකවා. ඕනෑ ප්‍රජාත්වාදට අවරුද් දෙකෙන් දෙකට ොක් කරි ැතිවරණයක් න තියාව රජයට කියන්න කරි පතිවන ති උරා බලන් මටම් පේන්නේ ලබර අවුද්ෙ කිසි මතිවරණයක් යි යන්නේ ෑ කියන පිවේ . පසුගිය යහපාලන රජය පර්ලිමෙන්න්තුවෙන් සම්බත කරගත් දෙදස් දා හතේ අංකදා හොත දරන පනත් මොකක් දෙගෙන් කරේ පලාාත් සභ සම්බන්ධයෙන් පවතින මැතිවරණ ක්‍රමය සම්පූර්ණෙන් අහුසි කල්ලාද. ඒ වෙනුවට වෙන ක්‍රමයක් ආදේශ කලයේ නෑ ඒකයි ප්‍රතිබලයක් වශය පලාාත් සභ මැතිවරන පැත්වීමට පුළුවන්කමක් තිබුණේ අපි මැතිවරණ පවත්වනවා දැන් අපිඩවර්ශ ල තියෙන්නේ විස්සයි විසි දෙකේ මාර්තුමාසයට පෙර පලාාත් සභා මැතිවරන පැත්වීම. තියන හොම චන්ද්‍රමේ තමයි පජාන්ත්‍රවාදී චන්ද්‍රමේ තමයි සමානු පාතික චන්දකරම. පාර්ලිේතු පාස්බා ප්‍රදිශ්වබා සේලුවායතනය සඳහා එකම මැතිවරණ ක්‍රමයක් හටතුළ ක්‍රියාත්පක වන්න. දැන් ආණඩුව කල්පනා කරනවා මේ තියන තත්වයානු තන් අවාන්සේ එස චන්දක්‍රම ඇතුළෙම්ක්කරගේමක් හල තමන්ගේ බලය අල්ලන් ඉන්න කියලා. මේ මැතිවරණය පැවැත්වීමට? අලුත් චන්ද ක්‍රමයේ යටතය ගෙනෙේ ආයුතු සංසෝධන මොනවාද කියන එකත් පරණ ක්‍රමයට පැවැත්වයෝත් පනත සංශෝදධනය කළ යුත්ත ආකාරයක් කියන සංසෝධන කෙටුම් පත් දෙකම කැබිනට් මන්ඩලෙට ඉදිරිපත්රල ඒ සම්බන්ධය කැබිනට මන්දේ සාකච්චාවන මේ කොවිට්ත්වය සමනය වූවාට පසු මේ සම්බන්ධය අපි අවශ පියවර ගමු කියලා. හැම විටම ශ්‍රීලාංකා බෝදුජාන පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදය ගරරන පක්ෂයක් මැතිවරණ සහ චන්ද විමසීම් නිසිකල්ට පැවැත්තී යුතුයි කියන දැඩි මතයක ඉන්න පක්ෂ. ජ්‍රාතික ආර්ථිකය ගොඩ නැවීමට කර්මාන්තකරුවන්ගේ සැබෑ ගැටලු හඳුනාගනිමින් ඔවුන් බලකැන්වීම වත්මන් රජයේ අරමුණ බව අමාතය විමල් වේරවංශ මතා පවසනවා. රත්මලාන ලංකා කාර්මික සම්වර්ධන මණඩලේදී පැවැති උත්සවේකදී අමත්‍යවරයා මේ බව ප්‍රකාශ කලා. ඩේටය පුනුරුදයක් කර්මාතයජ ජීවයක් වැඩසිට නැයටතේ කුඩා ඇකළුම් කර්මාන්තකරුවන් සවිමත්කිරීම වැඩසට හනක් රත්මලාන ලංකා කාර්මික සංවර්ධන මණඩල පරිශ්‍රේදී පැවැත්වුණ හි කරමාන්තකරුවන්සන හා මහන මැශී ම්‍යන්ත්‍ර එක විශසක් ල බාතීම අමත්‍යවරයා අතින් සිදු කරුුණා. ඒ මගගේ අපි බලාාපොරොත්තු වෙන්නේ විශේෂ අපේ රටේ කාන්තාව මෙරට ආර්ථික ප්‍රියාදාමේ තා ප්‍රබඩ කොටස්කරුවේ. ඒ ආර්ථික ප්‍රාමේ ප්‍රබඩ කොටස්කරයක බවට පත්ව සිටින ඇයට මේ තමන්ගේ කරමාන්තය ප්‍රබලව කරගෙන යාමට උට කරන සහයෝගෙන් දීම මගින් අපි විශ්වාස කරනවා තමන්ගේ දීවනතත් සස්කර ගන්නක ඉවහල් වෙනවා. ක් පැත්තෙන් හොඳ නිමි ඇඳුම් පරිභෝජනය කරන්න අපේ පුදු ජනතාවට අවස්ථාව පුදාාවෙන. එනිසා පිස්සිුරදනාමටම වගකී මක්තිබෙනවා මහජනවරමින් ජෑක්‍රහණය කරන් ගද පාරන්න තන්ත්‍රයකට වගකීීමක් හා යුතුක මක්තිබෙනවා ඒ අඩු පාර්ම විවරිදි කරගෙන ඉදිරියට මේරට ජයග්‍රහහියෝ ගෙනයන් ජත් නිවාර්ඩ කබ්්‍රල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කිරීමට එරහි පෙත්සම විභාගයට අවසර දෙන්නේ ද නැද්ද යනෝගය ලබනවස තුන්වනදා ප්‍රකාශයට පත්කරන බව අභ්‍යාචනාධිකරණය අද නිවේදනය කළා ITය මනුෂ්‍යත්වේ සත්කාරය සංකපාලය රජ මහා වි්‍යහාරස්ථානය සමගෙක්ව තවත සත්කාරයකට දායකත්වය ලබාදන්නා. මිටිය පදේශ භාව සහාතයේ සුන්ත වර සිංහමතා කිල්ලීමකටනුව ඇමිටිය හරවල්ට වශ ිට් පරිතයා කිරීම අදසසිදදු කරුා. ඇමරිකාාව ඉන්දියාන ෞද්ධ රස්ථන පරි්‍යයක් ලෙසයි මෙමිට්ටතෝගේ රහල වෙත ාතුන්නේ. සංකපාල විහරස්ථාන බහරකාර පූච් කොකාවල කෝසල ස්වාමීත් වහන්සේ මෙම ිට්තෝ ඇමිලිපට දිස් ්‍රික්් හරහල අධ්‍යක්ෂ වරු සම්පත් මහතාවිත බහරතුන්නා. වසවිසන්තොර ආහාර ලබා ගැනීමේ පහසුකම් ජනතාවට ලබාදමින්, සුව බජු හල් රටපුරාපිහිටුවීම මේ වන විට ක්‍රියාත්නකයි. ඒයටතඒ ග පහදිස්ත්‍රික්කේ පල ස්ව බජුන් හල ඉදිකිරීම මිරිගම පස්සයාලයේදී ආරම්භවුනා. සෞභාගගේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සමුදධදිස්ුව බජන් හල් ආරම්මපකිරීමේ වැඩ පිළිවෙල සමුද්ධ සංවර්ධන දිපර්ත්මේතු මගින් සිදුකරනවා ඒ අනුව ගම් පහ දිස්ත්‍රික් පලමු සමුෘදදිස්ව බජුන්හ ඉදිකිරීම ීරිගම පස්යානල ප්‍රදේශේදී ආරම්භ වනා. එම කටයුතු සිදුකරුණේ පාර්ලිමේතුමන්ත්‍ර, කෝකි කියලා ගුණවරදන මහත්මියගේ ප්‍රාහනම්තුවෙන්. එත් සමගෙන් වාද රූපවාහනේ අධ්‍යාන ප්‍රාන පෘත්ති ප්‍රකාශය මෙමතගෙන්න්න මවාවට පත්වවා. කොස්සුරකයි පනස් පහහි සිටපගේ පැන්ත ප්‍රිකාශයේ බලපොරතුවන්න ඔබට සුබ දවස.